දේශකයණන් වහන්සේ විශුද්ධි මග්ග ජාත්‍යයන්තර බෞද්ධ මහා සංගිධහනේ නිර්මාත්‍රෝධහරේන. හම්බන්තුට වෙෙහෙරගල ආරණ්‍ය සේනාසනය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උබේ සේනාසනාධිපති. විචිත්‍රභානක කම්මට්ඨානාආචාර්ය, ආචාර්ය අධිපූජය නාගුඩ සද්ධලෝක ස්වාමීන්ත්‍රණන් වහන්සේ සමන්තා චක්කහවාලේසු අතරාගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස් සුනන්තුසගහ මොකහදන් ධම්ම සවනකාලු අයං පදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තසාධසාදසා නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මාසම්බුන්දස්සසාසා සනාතා භික්කවීවිහරතමා නාතාදුකං භික්කවේ අනාතු විහරති දසයිමේ භික්කවේ නාත කරන හම්මා ගතමි දස. ඉදබිඛවීබිකු සීලවාහෝති පාතිමुක්ක සංවර සංවතුවිහෙරති ආචාරගචර සම්පන්නු අනමත්තේ සුವංජී සුභයදස්සාවිසමාදාය සිකති සිික්ඛපදේසු යම්පි භික්කවේ බික්කු සීලවාගූති සමාදාය සික්හති සික්කහපදේසු අයම්පිදම්මෝ නාතකරනුතිති සාධසාධසා එමගේ සාමීු භා්‍යවන්තු වරියන්තු සම්ම සම්බුදුරජානන් වන්සේට මාගේ නමස්කාරයවේවා සාමීනිී භා්‍යවතුන් වන්ස ඔබ වන්සගී අනන්තසිීල සමාදි ප්‍රඥඥ්ඥායන අනන්ත ගුණයනට මාග නමස්කාරයවී. අතිපූජපාද මහා සංගරත්නෙන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නි. ලෝතුරා දතහගත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත්තු කරුණාවෙන් ලෝක සත්වයාකිරෙන් අනුදන වදාළ මියුතුම් ශ්‍රී සත්්ධරම රත්නය නිසා දෙවි මිනිසුන් සහිත ලෝකයාට ලැබුණු සැනසීම පින්වත්න්නේ අනන්තයි අපරිමිතයි. ඒ මේ ශ්‍රීසත්ධරමය නිසා ජීවිතයහි යතහරතය තේරුම් අරගෙන ජීවිතආාවබොහෝදයට පත්වෙන්ට පෙරපින්තියෙන ඥානවන්ත දෙවිමිනිසුන්ට මහක්්‍ය උදාවනා. ඒම උතුම්ශ්‍රී සද්ධරමය නිසා මහා රජවරු මහා සිටුවරු. මහා බලපරාක්‍රමෙන් ජීවිතය නිච්්‍ය සුකාත්ම වසයෙන් ග්‍රහණය කරගෙන හිටිය බොහෝ දෙනෙක් පිරිස්ථලයේ බුදුරජාණන් වහන්සේගේ ධරමයෙන් සැනසීම ලැබුවා ඒ මිසදුට අදහස්වලින් ඉවත් වුණා ජීවිතය සැනසීම ලැබවා ඒ ජීවිත සැනසීම ලබන්ට බුදුරජාණන් වහන්සේගේ පහලවීම නිසයි පෙන්වත්න්නේ ඔබප හැම දෙනාටම මේ ප්‍රතිලාබය බුදුරජාණන් වහන්සේ පන්ශාලිස් වරසයක් මුළුල්හේ අවුරුදුහතලි ස්පාක්ම උන්වහන්සේගේ ජියෝමාන බුදු ජීවිතය දෙවි මිනිසුන්ගේ සැනසීම පිණිස වදාල ධර්මය සු අසූ දහසක් ධර්මස්කන්ධය වසයෙන් හාරදාහක් ධර්මස්කන්දය වසයෙන් සංග්‍රහවෙලා තියෙනෝ. සූත්‍රවින අභිධරම වසයෙන් සඳහන් වෙන්නේ ඒ ධරම කාණ්ඩියයි. ඉන් විශේසයෙන් අද මාතෘකාතන්හි දුණේ සූත්‍රපිටකට අදාළව අංගුත්තර නිකායි දසක නිපාතයෙහි සඳහන් වෙන නාතකරන වරගේ උතුම් ධරමය මේ නාතකරන වරගේට අයත් සූත්‍ර ධර්ම දෙකක් තියෙනවා එයින් පළමවන ප්‍රථම සූත්‍ර දහිසනාවහි සඳහන් නාතකරන ධරම පිළිබඳවයි පින්වන්නේ කල්වේලාවේ පමණින් අද මේ මාතෘු කාතන්හි යදන්නේ. බුදුරජාණන් වහන්සේ මිලෝකිහි හලවීම අනාත භාාවයට පත්වෙලා වාසයකරපු සත්වයන්ට එන් අතමිදීමේ මාග්‍ය උදා කරල දුන්නා. සංසාරී දිගින් දිගෙට ඉපදමින් මැරමින් ජීවත්වමින් අපරිමාන දුක්කස් කන්දයකට වැටිමින් ඒත් දුක උරුම කරගෙන සසර දුකින් දුකට වැටිච්ච සත්වයා බුදුරජාණන් වහන්සේ නිසා සනාතන භවට පත් වනා මේ නාත කරන ධරම පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ සාර්ථක කරගන්නට එවගේ ගීපින්න තුන්ලාගේ ජීවිත සාර්ථක භවට පත් කරගන්නට බොහොම වටිනා ධරමෝපදේශ රාසියක් පෙන්වත්නිමේ දසවිද නාතකන ධරමයන්ගේ සංග්‍රහවෙලා තියෙන්නේ තිනිසා බොහමස්්‍රද්නහා පෙරදැරිව විශ්වාසනීත්තුවෙන් ගෞරවෙන් ධර්ම ගෞරවෙන් මියුතුම් දීශනා වංශ්‍රවණය කරන්න ටූනි. ඉතාම නුවනින් විමසමින්මි ධරමය භාවනාවකට සමවැදුනවගේ ධර්මය අහනවනං අපටඉ අප්‍රමාන සැනසීමක් චිත සමාධයක් උපදවාගන්නට භාග්ගි ලැබෙනෝ. එක පැත්තකින් කාමාාවචර කුසල් උපදවා ගන්නට ලැබෙනෝ වගේම ආධ්‍යාත්මික වශයෙන් පින්වත්න්නේ චිත සන්තානය සමාහිත බවට පත්වෙනවා. දරම්මානු ශාසනාවක් ශ්‍රවණය කරනවා කියන්නේ නිවන් දුරටුවක් පිවර කර ගැනීමයි. නිමුක්තාය තන සීරස්ස පංචකයෙහි නිවන්දරටු පහෙන් මේ අවස්ථාවද නිවන්දරුට කිහිපයක් ඔබට ඔබේ ජීවිතය තුළෙන් මේ ධර්මය අහන වෙලා උපදවගන්නට පුළුවන්. ධර්ම දේශනාව ධර්මස්්‍රවනය ඒවගේ ධර්ම මනසිකාරය ධර්ම සම්මරසනය කියන්නේ. තිනිසා නුවනිි මේ ධර්මය භාවනාවකට සමවැදුලවා ගේ ශ්‍රවණය කරමු ඔබ පැහැම දෙනාටම ඒ කාන්තයෙන්ම සංසාරදුකින් නිදහස් වෙන්ටත් ප්‍රඥාව ලබන්ටත් සසර ගමනෙද උග්ගටි තක්නය විපතිතක්න නෙීය පද පරම කියන මේ ජීවිතවලදී උගගටිතක්න ජීවිත ලබන්න විපතිතක්න ජීවිත ලබන්න නීය ජීවිත ලබන්ට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධරමය දහම් පදයක් දෙකක් ශ්‍රවණය වෙනකොටම චතුරානිසත්‍ය ධරමය අවබෝධ කරගණ්ඩ තරං ප්‍රඥාවක් ඇතුව උපත ලබන්්ඩ වාසනාව ලැබෙනෝ. ත්‍රීහේතුක ප්‍රතිසන්ධිලාබී උත්කෘෂ්ට ජීවිතයක් ලබන්ට මේ ධර්මස්වර වන ධර්ම දේශනා ධරම සාකච්ඡා ආදී මිකුසලේ ඒ කාන්ත වසයෙන්ම පින්වත්න උපනිස්සරයෝ පවතිනෝ. නැ උගටි තක්ඥ ජීවිතයක් ලබනව නම් යුගටි තක්නි ජීවිතය ලබන්නීම ධරම ප්‍රඥාව උපදවාගනැත්ති වුුණොත් පමණමයි. ඒ දම්මා හිීතු උපබවා ත සංහිීතු තතාගතුවා යනාදිවස්යෙන්. දහම් පද දෙක ශ්‍රවණය වෙනකොට අසජී ස්වාමින් වහන්සේ වෙතින් එදා සාරීපුත්‍ර මහරහතන් වහන්සේ ගිහි පරිප්‍රාජකව ගිහි වෙස් ඇති අවස්ථාවද බණපද දෙක ශ්‍රවණය වෙනකොට ඒ දම්මා හීතු පබවා තේසංහීතු තතාගතුවා හේතුඵල ධර්මය පිළිබඳව පින්වත්න බණපද දෙකයි ශ්‍රවණය කළේ ස්වාමීණි ඇති ඇති ධර්මය අවබෝධයි. යංකංචි සමුදය දම්මං සබ්භන්තන් නිරෝධ දම්මං. යම් හේතුවකින් හටගත් ධර්ම ස්වභාවයක් වෙත් නම් ඒ හේතුවන්ගේ වෙනස්වීම නිසා ඒ පලේද නිරුද්ධ වෙන බව වෙනස් වෙන බව අවබෝධ ඥානය. සත්‍ය ඥානයට පත්වී වදාල බලන්ඩත ස්වභාවය අති දේරග සංසාර ගමනී ප්‍රඥාපාරමිතාව දියුණු කල්ලතිවුණ. ඒහා සංකය කල්ප ලක්සයක් මුළුල්ලෙයි බණපද දෙක ශ්‍රවණය වෙනකොට සූවාන් මාර්ග පල ඥානයට පත්වනා හීතු පල ඥාය පිළිබඳව අවබෝධ ඥානයට පත්වනා අවිච්ච ප්‍රසාධයට පත්වුණ සෝවාගුණා. මේ ස්වභාවේ ඇතිවනේ පින්වත්නි දවසකින් දෙකකින් තුනකින් වසර සය දහසකින් නෙමෙයි අධි දේර්ග කාලයක් සංසාර ගමනෙදී ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කිරීමෙන්. මහමුගලන් මහරහතන් වහන්සේ ගීපරිබ්්‍රාජකව සාරිපුත්‍රයන් වහන්සේගේ කල්්‍යාන මිත්‍රයන් වහන්සේ ආත්ම භාව පන්සීයක් එක දිගටම පැවිදි වෙලා. කල්්‍යාන මිත්‍රයන් වහන්සේලා දෙනමක් වශයෙන් වැඩම කළ ඒ මේ කල්්‍යයාන මිත්‍රයන් වහන්සේටද මේ දහම්පද දෙක දේශනා කරනකොට කියවනකොට ඇති ඇති මට ධරමය අවබෝධයි කියලා එතුමත් කාස කළ සෝවාන් පලට පත්වනා. තිනිසා පෙන්වත්න සූතා පන්න පලට පත්වීම සඳහා වි්ධරමය ශාස්රුන් වහන්සේගින් හෝ ස්්‍රාවකයන් වහන්සේලාගෙන් හරි අහලති එන්න ටෝනි ශ්‍රී සද්ධරමය නුවනින් ශ්‍රවනය කරලා තියෙන්න්න ටුවමනයි. එනං ශ්‍රී අධධරමය නුවනින් ශරවනය කිරීම ඒ කාන්තවසේම සෝවාන් පල අබහෝදය පිණිස උපකාර වෙනවා ඒ කාන්තීම් උපනිශ්‍රයෝ පවතිනවා. තිනිසා අද මේ ශ්‍රී ලංකා ගුවන්විදිලේ සංස්ථාවය සවදවශීය සේවාාවසේ ලක්වැසි ලෝවැසිසිය දහස් ලක්සකෝටි ගනන් අප්‍රමාණ සාදු ජනයා ජනතාවමවතුම් ධරමයංශවනය කරනවා. ති මේ අහන ධරමය ඒ කාන්තයෙන්ම මතුමත්තෙහි චතුරාර්ි සත්‍ය ධරමයන් අවබෝධතර ගැනීමට උපකාරවේවා කියන අදහස්සිති ඇතිකරගන්නට ඕනි. සනතා භික්කවී විහරතමා අනාතා දුක්කං භික්කවී අනාතුූ විහරති දසහිමේ භික්කවී නාත කරන දම් කතමී දස. මේ ලූකී අනාත ස්වභාවයට පත්වනාව අසරනූවා හෝ යමකු වෙත්නං. ඒ අසරණ බවට පත්තුනාාවූ අනාත භාවයට පත්වනාවූ අසරණ ජීවිතය ගත කරන යමෙක් වේනම් එයා දුකින් ජීවත්වෙන්නේ. වේදනාවෙන් ජීවත්වෙන්නේ පීඩාවෙන් ජීවත්වෙන්නේ. දැවමින් තැවමින් පෙළෙමින් ඒ ජීවිතය ගත කරන්නේ සැපඇති ජීවිතයක් නෙවේ. එනිසා ඒ මේ ජීවිතය, ශ්‍රමණයන් වන්සේලා අනාත වෙලා ජීවත්වයිම වටින්නේ නෑ. එනම් සනාතන බවට අනාත නෝනු බවට නාත කරන ධරමයක් දියුණුකට යුතුයි කියනෙ එකයි අපේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ. ඒනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අනුතන වදාල මේ නාත කරන ධරම දහය පෙළිබඳව ි මැනවිින් දැනගන්නට වොමනයි. එයින් අද කල්වේලාවේ පමණින් නාතකරන ධරමයක් පෙළි බඳව මේ දේශනාවෙන් ඔබ අප හැම දෙනාටම අවබහෝදය පිණිසමේ දේශනාකු ලබන්නේ. ඉද භික්කවේ බික්කූ සීලවාගෝති මේ භික්ෂුව සීලයෙන් යුක්තවීම, නාත කරන ධර්මයක් වසයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් භික්ෂුන් වහන්සේ නමක් වේවා භික්‍ෂුණීන් වහන්සේ නමක් වේවා ගි උපාසක උපාසිකාවක වේවා සීලවා හෝතේ සීලයෙන් සමන්විත විය යුතුයි. සීලෙන් සමන්වාගතව වාසය කිරීම අනාත නොවන නාත කරන ධරමයක් ගිය කියල බුදුරජාණන් වහන්සේ වදාළ. පාතිමොක්ක සංවර සංවත විහරති අතිමොක්ක ඇන්නේ විශේෂකොට උතුම්කොට ශ්‍රේෂ්ඨකොට මෝක්ෂයේ සඳහා පිවිසීම මෝක්ෂය ප්‍රතිලාභය පිණිස නිවන ප්‍රතිලාභය පිණිස ඊමේ උතුම් ප්‍රාතිමෝක් සංවරසීලයෙන් සමන්විය යුතුයි. ප්‍රාතිමෝක්ෂ සංවුරසීලයෙන් වාසය කටයුතුයි. ප්‍රාතිමෝක්ෂ සංවරශීලය කිව්වාම උපසම්පන්න ස්වාමින් වහන්සේලාට නං අධසීල සංකහාත උපසම්පදා මහාසීලස්කන්දය. ප්‍රධාන වසයෙන් සිකපද දෙසය විසි හතක්. උපසම්පන්න සාමින් වහන්සේලාට අනුදැන අදාළ නයක්‍රම වසයෙන් බෙදාදක්වනකොට කෝටි ප්‍රකෝට සංක ත අප්‍රමාන විශාල ප්‍රමාණයක් තියනු නවකෝටි සංකහාත එහෙමනං පින්වත්න්නේ එයින් ප්‍රධහනව ශික්‍ෂාපද ධරම දෙසය විසිහටක් භික්ෂුන් වහන්සේට භික්‍ෂුණීෙන් වහන්සේට තුන්සේ එකකුල් හත් තියනවා. සාමනේර සාමන් වහන්සේගේ ප්‍රාතිමෝක් සංවරසීලය ඒ දහසීලය ඒ කියන සාමනය දස සේලය. මේ විදිහට ප්‍රාතිමෝක් සංවරසීලයෙන් යුක්තුව වාසය කිරීම. ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු, වජ්‍යයේසු බයදස්සා වී සමාදායසිකර සික්කා පදේසු. එවගේම ඇසුර මිසුරු කිරීම් වසන්, සිල්වත් ගුණවත් උතුමන් වහන්සේල සීලය ගරුකරන සීලයේ රක්ෂා කරන සීලයට ප්‍රසංසා කරන ගිහි පැවිදි පිරිසගේ ආසය මිශරයෙන් වාසය කිරීම නාතකන ධරමයට ඇතුළත් වෙනවා. දුස්සියලෝ දොරජනවෝ අධහාර්මික පාක්ෂික ගිහි පැවිදි පිරිස ආසරය කරන්න ගිහූතින් අර සීලවන්ත භික්‍ෂුන් වහන්සේ පවා භික්‍ෂණින් වහන්සේ පවා සීලවන්තයා පවා පිරිහීමට පත්වනෝ අනාත ස්වභාවයට පත්වනෝ අනමක්දේසු වජ්‍යයේසු බයදස්සාවේ කුඩා අනුකුඩා වූ අකුසලෙහි බය දක්නාසුරුව වාසය කරන්න ට ඕනි ඒ කියන විහිලුවකටවත් මුසාාවක් නො කියන බොරුවක් නො කියන පාප ලාමක ධර නොයදෙන කෙනෙක් බවට පත්වෙන්නට ඕනි. ඒ මේ ශික්‍ෂා ධරමයන් සමාදන්ව ආරක්ෂා කරමින් යම් භික්ෂුන් වහන්සේ වාසය කරනවා නම් අයම්පි දම්මෝ නාත කරනු. ඒ කාන්තයම්ම අනාත ස්වභාවීෙන් ඇත් වෙලා නාතකරන ස්වභාවයට පත්වෙනවා කියනක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. එනිසා පෙන්වත්න්නේ මේ වටිනා උතුම් දේශනාව අපේ ජීවිතයට නාතකරන ධරමයක් වසයෙන් අපි පුළුවන් හැමවෙලායම ජීවිත ක්‍රියාවට යොදන්න ටෝනි. ඉතින් මේ සඳහන්කළ ඉතාම වටිනාකාරණය සීලවන්ත භාාවයට පත්වෙලා වාසය කිෙරීම. තින් මෙහිදී විශේෂ ශික්ෂාවක් සඳහන් වුණ පාතිමෝක්ක සංවරශීලය. එවගේ මේ චතුපාරිෂ ශුද්ධ සීලයෙන් සමන්විතව වාසය කිරීම. ප්‍රාතිමූක්ෂ සංවරශීලය තමතමන් වහන්සේලා තමාගේ සමාදන් වූ සික පද වීතික්‍රමණයනකෙට ශික්‍ෂා ගරුත්වය ඇතුව චික්‍ෂාකාමිය වාසය කරන්ට පුරුදු වෙන්නට ඕනි. නැම් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සිකපද ආරක්‍ෂා කර ගැනීම ප්‍රාති මෝක්ෂ සංවරශීලය කියලා කියනවා. තිරිසංගත ලූකී තිරිසං සත්තුවයන්ට එහෙම පුළුවන්කමක් නෑ ශික්‍ෂාපද සීලයක් සමාධන්වීමක් නෑ. ඉනික්සා දුස්සීල භාවයට පත්වෙලා ඒ අසරන අහේතුකු උපත් තිලාබී සතරාපායක සත්වයෝ දුකින් දුකට ඇදගෙන වැටනු. එන අපි සිික්‍ෂාපද ගරුත්තුහෙ ඇති කරගෙන මනසිං උසස් වූ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන. ගී පැවිදි හැම දෙනාටම එහි සැනසීම ලබන්ට පුළුවන්කම තියෙනවා. ති විශේසියෙන්ම සතර සංවරසීලයෙහි මේ ප්‍රාතිමෝක්ෂ සංවරසීලය පිළිබඳව මැනවින් සඳහන් වෙනවා. ති මේ කරුණු පිළිබඳව පතපොත්් කියවා දැන උගෙන. කටපාඩන් කරගෙන එවගේම ධාරණය කරගෙන මේ ශික්ෂහපද ආරක්ෂ කරගන්න ටෝනි ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර භාාවයට පත්කරගන්න ටෝනි ඉන්ද්‍රිය ධර්ම පින්වත්න්නේ පහක්තියනෝ මූලික වසයෙන් දීරගව ඉන්ද්‍රිය හයක් තියනෝ චක්කු සෝත ගාන ජිව්වා කාය මන කියලා සරලව කියනවන්නන් ඇස කන නාසය දිවකය මනෙස. තිමන්නමී ඇසිං රූප ඒවගේ කනින් ශබ්ද නාසියෙන් ගදසුවඳ දිවින් රසය කයින් ස් ප්‍රශ්ඨ වේ කැන ස්පර්ශය හිතින් අරමුණු ධරම කියලා කියනවා. මින්නමී ඇසකන නැහැය දිවකය මනස යන ආයතන නොහොත් ඉන්ද්‍රිය හය ආරක්ෂා කරගෙන ඒ ඉන්ද්‍රිය ධර්ම පිරිහන්නේ නැතුව වාසය කරන්නට ඉන්ද්‍රිය සංවර සීලය මැනවිෙන් ආරක්‍ෂා කරන්නට ඕනි දැන් ඇහින් දකින රූපයක් දෙස ගත්තහාම ඒ රූපය පිළිබඳව රූප නිමිත්ත නිමිති වසයෙන් ගන්න ගියහුතින් ඒ රූපය ප්‍රියනං රූපයට අපි ැලනවා ඒ රූපය කෙරේ තන්නහාව උප දෙෙනවා ඒ රූපය කෙරේ ඇලීම ආසාාව බෞුල වෙන්න බෞු්ල වෙන්න හිතේ ලෝබ චෛස්සික පරම්පරාවක් උපදෙනවා. එතකොට මොකද වෙන්නේ. තමන්ගි හිතේ අර ලෝබ මූලිකසිත් පහලවීම නිසා ඇලීම නිසා පිරිහිලා යනවා මනස. ඒකයන්නේ පංච කාම අරමුණු කෙරේ හිත ඇලි ඇදීගෙන යන්ඩ පටන් ගන්න. ඊළඟට අප්‍රිය අමනාප රූපාදී අරමුණු කෙරෙහි අනුව්‍යංජන වවැංජන අනුවැැංජන වසයෙන් ගන්න ගිහෝතින් ඒත් ප්‍රිය වූ මනාපුූ ආශවාධනීය ස්වභාවයෙන් අරමුණ ගන්න කොට ඇලනෝ කැතය අවලස්සනයේ ආදී වසයෙන් ගැටෙන සුළු ස්වභාවයෙන් ඒ අරමුණ ගන්නකොට දවේශමූලික සිත් පහල වෙන ඒ කියන්නේ ගැටන සිත් පහල වෙනෝ පටිගේ පහල වෙනෝ. ඇලෙනකොට රාගසිත සන්නහාව ගැටෙනකොට දවේශසිත ඒ දවේශයට වැටනෝ ගැටීම් සංකහාත් අකුසල් මූලයක්. ඒ දෙක නිසා ඇලීම් ගැටීම් දෙක කරන කොටගෙන මුලාවට පත්වෙනවා. ඉති රාග ද්වේශ මෝහ කියන මෙන්න මේ අකුසල් චිත්ත චෛස්සික උපදෝමින් ට භික්‍ෂුව පත්වෙනවා ඉන්ද්‍රිය සංවරයක් නැත්නම්. එනම් පින්වත්න ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ධරම සංඥාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ එන රූපයක් දකිනකොට මේ රූපයක් පමණයි මේ රූපයක් පමණයි ඒ ගැඹුරින් මෙනෙහි කරන්නට පුරුදු වෙන්න ඕනෙ මේ රූපය වනාහි අටව්‍යාපූතේ චෝවායෝ වර්ණ ගන්ධ රසෝජාදී කියන සතර මහා භූතරූපයංසා උපාදාය රූපයන් සුද්දාාශ්ඨකින් සකස් විච්ච දෙයක්. මෙතන රූපේර් මම මම මගේ කියල ගණ්ඩ දෙයක් නෑ. හේතු සමූහයක සම්පාදනයක්. මේ ඇසකන නාසේ දිවකය මන කියලා අපි මේ සකස් කරලා එහමනත්තං සම්මුති සත්තියෙන් ගනු ලැබෙන ආධ්‍යහාරය කරන මේ ස්වභාවය පරමාරතවසියෙන් මෙතන රූපයක් පුද්ගලයෙක් සත්වයෙක් ආත්මභාවයක් නොමැත කියලමිහි කරන්න ට ඕනි. එතකොට පින්වන්නේ අන්න ඇසහරහා දකින රූපයකිරින් ඒ වන්න රූපයකිරෙන් ඇලීම අඩුවෙන්වා නැතිවෙනවා ප්‍රහානය වෙනවා. නංඒ රූපය කුමක්ද මහාභූත රූපයන්ගෙන් සකස්වුනේ හේතු පල හේතු ප්‍රත්්ති ධරමයක් එතකොට මේ රූපය ස්ත්‍රීරූපයක් මේ පුරුෂරූපයක්, මේ තරුණරූපයක් මේ මහළුරූපයක්, මේ කැතරූපයක් මේක ලස්සන රූපයක් යනාදී වසයෙන් අර නිමිති ගන්නේ නෑ. නිමිති ගන්න ගියහැන් පස්සේ තමයි පෙන්වන්නේ අන්න ඒ රූපය පිළිබඳව ඇලීම එන්නේ. ඊළඟට. ඒ රූපය හිමි පුද්ගලයාගේ දත්තට තොල් මුව ආදී සරීර අවයාව අංග පත්තියංග ගැන. අනුනිමිති ගන්නකොට ව්‍යංජන අනුව්‍යංජන වසයෙන් ගන්නකොට ඇලෙන්න්න පටන්ගන්න. ඒ වගේම කැත අවලස්සන අප්‍රිය අමනාප රූපයක් දකිනකොට ඒ සංඥාවෙන් ගත්තහාම ගැටෙනු මේ රූපය කැතයි අවලස්සන ආදී වසයෙන්, චක්කු සූත ගාන ජිව්වා කාය මන මේ ඉන්ද්‍රිය හයහිදීම. ඇහිං දකින රූප කනංහන සබ්ද. නාසයෙන් ගන්න ගඳසුවන දිවෙන් රසය කයිංස්පරශයසාහිතයේ අරමුරු පාල වෙන. මෙන්න මේ ආරම්මන හයේදී ඇලීම් ගැටීම් මුලාවීම් වලින් තුරවවාසය කරන්ඩ වරන්නේ ඉද්‍රිය පිළිබඳ දමනයක් ඇතිවෙන්නට ඕනි ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්තවිය යුතුයි එතකොට අපට පුළුවන්කම ලැබෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරන්න එහම නොවනුත් ඉන්ද්‍රිය සංවරය පිරිහිලාගියෝතින් නොෙක් විදිී අපේ මේ ජීවිතය පරලොව ජීවිතත් සසර ගමනත් පිරිහවන්න අකුසල් චෛස්්‍යක උපද වන්නට හේතුකාරණයක් වෙනවා අපේ පින්නතුන්ල අහලා ඇති මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තෝ වාසය කරපු සාමෙන්න් වහන්සේල කෘතෙකුත් අපේ ශසනීඉතිහාසේ. අනුුණාධපුරේ එක අවස්ථාවක තරුණ අමුසැඹිියුවලක් දබර කරගෙන අමනාප වෙලා කළහ කරගෙන ඒ බිරිදෑ. තරුණ බිරිද අමනාප වෙලා තමන්ගේ මවුනිවසට පිටත් වනා. මහමඟදී මහා තිස්ස කියන අපේ යෝගී ස්වාමීින් වහන්සේ මුණ ගැවුණේ. උන්වහන්සේ දැකළමේ තරුණ සාමීින් වහන්සේ දැකළ අ ස්වාමියයා සමඟ අමනාපව ගිය කාන්තාව තමන් හඩනගා සබ්දනගා සිනහාමුසු මුහුණෙන් සිනා වුණ. උවහසේ අර තරුණ ඉස්ත්‍රියගේ මකේ දක්තට ටික පමණයි දැක්කේ. දත්තට ටික දකිනකොටම සාමෙන් වහන්සේ වඩන කරමස්ථානයේ මෙනෙහි කළා කුමක්ද කමටාන අ අ අ වශයෙන් ඇඇඇඇ ඔච්චරයි අට්ටික සංඥාවෝමිනෙහි කළා ටික වෙලාවකින් පසුුවර ස්වාමයා බිරිඳ ස්වාගෙන දුවගෙනාව සාමීන් වහන්සේගේ ැහැව සාමීනී මෙතනින් තරුණ කාන්තාවක් එහෙම ගියාද. පින්වත කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක මට වැටහීමක් නෑ ඇටසකිල්ලක් නම් මෙතනින් දුවගෙන ගියයි කියලවටක් කළ බලන්ඩ. එතකොට ඒ සාමින් වහන්සේ මහාතිස්ස සාමින් වහන්සේ කොයි තරන් ඉන්ද්‍රිය සංවරයක් කොයි තරන් සතිසංවරයක් වහන්සේ සන්තගව පැවතුනාද. වහන්සේර තරුණ ස්ත්‍රියගේ සාරීරික වසින් අනුව්‍යන්ජන නිමිතිගත්තිනෑ. අට්ටික සංඥාව මෙනෙහි කලා ඇට සැකිල්ලක් විදිහයට උන්වහන්සි දුටුවේ. ති බලන්නේ ඉන්ද්‍රිය සංවරය නිසා මොනතරං වටිනා ධර්ම සැනසීමක් මේ සන්තානයේ ඇති කරගන්න පුළුවන් කමතියෙනවාද. තිය නිසා පින්වත්න්නේ ඉන්ද්‍රිය සංවර සීලය මැනවින් ආරක්ෂා කරගන්න ට ඕනි. ඊළඟට ප්‍රත්ති සන්න්‍ය ශ්‍රිත සීලය. ්‍රතිශ අනිීතිස සීලය කිව්වම සාමින් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතය පවත්තු වන්නේ චීවර පිඩපාත සේනාසන ගිලාම්පස කියන මේ සව් පසයෙන් එ චීවර පිඩපාත සේනාසන ගිලාම්පාස කියන මේ සෙව් පසයකිරෙහි ලදදීෙන් සතුට වෙමින් අල්පේචතා ගුණයෙන් යුක්තව දැහැමින් සෙමින් ලැබෙන මේ සව් පසේ උන්වහන්සේලා පරිභෝග කරන්න ටෝනි පරිභෝග කියල කිවුවම ඉන පරිභෝග තය පරිබෝග, අනන පරිබෝග, දායජ්‍ය පරිභෝග ඒවගේ සාමි පරිබෝග කියල පරිභෝක්‍රම පහක්තියනවා. ඉන පරිබෝග කියල කියන්න පින්වත්නී සිල්වත්ව වාසය කරනු හැබැයි. ඒසිව් පසය පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන්නේ නෑ. න ප්‍රත්වීක්ෂා නොකට සිල්වත්ව වාසය කරන ඒවගේම සිවපසය පරිහරණය කන භික්‍ෂූන් වහන්සේ නායකාරය බවට පත්වෙනවා. එනම් සීලය ප්‍රමාණවත් වෙන්නේ නෑ. සීලය අවශ්‍යමයි සීලයෙන් යුක්තව අර සිව්පසය පිළිබඳව ප්‍රත්තිවේක්ෂාව ඇතිකරගන්නට ඕනි. එතකොට ඒ ප්‍රත්වේක්ෂාව ඇතිකර ගත්තාම අනන පරිභෝගය නාය නැති පරිභෝගයක් බවට පත්වෙනවා. එම නෝනොත් ඉන පරිභෝගය සසරදි ගෙවන්ට වෙනවා. ඊළඟට තය පරිෝගය කෙළක කියන්නේ දුස්සී ලභාවයෙන් වාසය කරනවා සිල්ලතුන්ට ලැබෙන සවුපසය පරිහරණය කරනවා. සෙල්ලොතුන්ලෙස පෙනහිටලා චීවර පින්ඩපාත සේනාසන ගිලාම්පාස. නැන් තේය පරිභෝගය කෙලකන්නේ දුස්සීලවසිත මහාසංගරත්නයට ලැබන චීවර පිඩපාත සේනාසනාදය පිළිගැනීම පරිහරණය. තේය පරිබෝගයේ ඉන පරිභෝගය, අනන පරිබෝගය විස්තර කලා ඊළඟට දායන්්‍ය පරිබෝධ කියල කියන්නේ දායාධයක් වසයෙන් ඒ කියන්නේ. බුදුරජාණන් වහන්සේට ලැබෙන සිව්පසේ ලබන්ට දායාධකරවය බවට පුත්‍රය බවට පුත්‍රියයක් බවට පත්වෙනවා සූවාන් සකදාගාමි ආදී මාර්ග පල උතුම් ආරය ස්වභාවයට පත්තච ශ්‍රාවක භික්‍ෂු භික්ෂුණීන් වහන්සේලා. ඒනම්. තමන් සෝවාං ආදි මාර්ගඵලයන්ට පත්ව නහනං උන්වහන්සේ දානාධයක් වසයම ඒ සිව්පසයට අයිතිකරුවන් වෙනවා. සාමිපරිභෝගය කෙනෙ තමන් ස්වාමිකොටම ප්‍රධානකොටම සිව්පසය පිළිගැනීම එසේනම් ඒ කෞද සෞ කෙලෙස් නැසූ රහතන් වහන්සේ. අරහත්වයට පත්වෙලා සිව් පස පරිහරණේ තාම පිරිසිදුු සව් පස පරිභෝගේ බවට පත්වෙනෝ. මේ විදිේයට පින්වත්න ප්‍රත්තිය සනිශ්විත සීලයින් යුක්තවවාසය කිරීම. තමාන්ට ලැබෙන සව්පසය දහාර්මිකව පරිහරණය කිරීම. ඉළට සතර සංවර සීලයේ ආගීව පානිිෂු දෙසීලය කියල තවකොට සක්තියනවා. පාර්ශුද් ආජීවය ජීවත්වීම ඉතාම ධාර්මික වෙන්නට ඕනේ. දැම්මේ සාමින් වහන්සේලාට භික්‍ෂුණින් වහන්සේලාට සිල්මේණින් වහන්සේලාටසිවපස්සය ලැබෙන්න්නේ ගී ජනතාවගින්. එඇත්තුූ පිම්පල අදහගෙන නිවම්පතාගෙන දන් දෙෙනවා. නොයවිතියේ පරි්‍යයාගන් ශහසනීවිත කරනවා. එ ගිහිියන් ගිපින්නතුන්ලාගේ ඒ පරිත්‍යාගයන් පිළි ගැනීමට සුදුසූ පිරිසක් භවට අපි පත්වෙන්ට ඕනි. එහෙම නොවනුත් අධාර්මික ඇවතුම් පැවතුම් ඇතුව ඒ සිව් පසය පරිහරණය කරමින් ජීවත්වීම අධාර්මික දිවි පැවැත්මක් වෙනවා. න ආජීව පාරිෂුද්ඩ සීලය පිරිසිඳ වෙන්නට ඕනිෙක්. සමාහරය වෙලාවට ගීයන් සතුටු කරලා නොයෙක් නොයෙක් විදිහ අධාර්මික එක් විසි අනේසන ධර්මයන් වලේ ේදිලා පුද්ධහදී උතුමන් වහන්සේලා ප්‍රසංසානකරන පිරිකුල් කරන ධර්මවලේදිලා සිව්පසය ලබාගෙන යම් භික්‍ෂූන් වහන්සේ නමක් දීවත්වෙනවනම් යම් භික්‍ෂුණීන් වහන්සේ නමක් ජීවත්වෙනනම් ඒ අධහරමික දීපඇත්ම බවට පත්වෙනවා. දෙැන් සමහර වෙලාවට ගිහි ඇත්තන්ගේ පනිවිට ගෙනයාම මගුල්කපුකන් කිරීම රැකයා සොයාදීීම එවගේ අතබල්ල පලාපල මුදලට කිීම ආදී නුයේ කටීතුවල ේදනවා ඊළඟට ගහි ඇත්තන්ට නොයිෙක්දේ දීල ටිකක් දීල ගොඩක්දී බලාපොරොත්ව වෙනු පුංචි පුංචි දේවල්දීල ඇය සතුටු කරලා බොහෝදේ සිවපස්සේ බලාපපුරොත් අන් ඒම ලැබෙන නොුවේ කීනොකී බොහෝ කරනුතියනෝ එක් විසි අනේසන ධර්ම කියලා කියනවා. අන් ඉහෙම ලැබෙන සිවපස්සේ වසක් විසක්සේ ඉවත්කට යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ අනු දැන වදාලා. එනිසා පින්වත්න සීලය සතරසංවර සීලයේ ආජීව පාරිචු දෙසීලේ මැනවිං ආරක්ෂා කරන්න ටෝනි. න ජීවිතහේ ජීවිතය රදුවට තියලා ජීවිතය නිසාවත් ශික්ෂාපද වීතික්‍රමණය කරගන්න හොඳනෑ. දැ අප හාලති න අතීතිය සාමීන් වහන්සේලා කොච්චරනං මේචික්ෂ ගරුත්තුවයෙන් යුක්තව කටයුතු කරාද කියන කාරණය පින්වත්න දම්බදිව මහා වත්තනයකන වනී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සොරමුලකට අවුනා. ඒ සොරමුලට අසුවෙලාම සාමින් වහන්සේ අමු වැැල්වලින් ගැට ගැවවා. මොකදම මේ සාමීන් වහන්සේ ගමටගේ වැඩියහොතින් ජනතාව දැනගන්නවා මිනිස්සු දැනගන්නවා එතකොට මිනිස්සුමි වනාන්තර භූමියමවැැ්ද යන්නේනේ. ඒනිසා සාමීන් වහන්සේ අමු වැැල්වලින් බැන්දා. අමු වැැල්වලින් බැඳල උන්වහන්සේ ගහ මුලම වාඩිකෙරෙව්වා. ති උන්වහන්සිරතිවුණා. අමු වැල් කඩාගන බිඳගන. ුොර මුල හට හට වෙනකුට සමංගි දිවි ආරක්ෂ කරගන්න. නැමුත් උන්වහන්සේ බිම වැතිරීගෙන දින හතක්වාසය කළා උන්වහන්සේ නිෙවෙයි අර අමුවැල් බිඳගත්තේ. භූතගාම පචිත ඇවත වෙන නිසා. උපසම්පන්න සාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ දින හතීම තමන් වහන්සේ විදර්සනා වැඩුවා ඉස්කන්ද ධාතු ආයතන සංක හාත විදර්සනා වල්ලා හත්වෙනි දවසිදී උන් වහන්සේ. ඉතාම පිරිසුඳූ පවිත්‍ර වූ උතුම් ස්වභාවයකට පත් වුණ ඒ කුමක්ද කාමරාග පටික ප්‍රහාණය කරලා අනාගාමී පලට පත් වුණ හත්වනි දවසඋන් වහන්සේ කළුරිය කරලා ශුද්ධාවාස භඹතාලයේ පහළ වුණ. බරන්න දින හතක්වුන් වහන්සේ අර අමුවැල් කඩාගත්තිනෑ.ඒවගේම අපේ රටි ලක්දිව අතීතේ ඒ වගේම ස්වාමින් වහන්සේ නමක් මහා වනාන්තරේද උන්වහන්සේව රසකිින්ද වැල්වලින් අමු වැල්වලින් ගැටගැව්වා. ඒත් වනාන්තරේදි සොරමුලක්. ඇති උන්වහන්සේ ඒ ගැටගහලා ටිකවෙලාවක් ගෙවී යනකොට ලැවගින්නක් ඇතිවුණ. අර ලැව්ගින්න ගින්න පැතිරීගෙනනවනමුත් උන්වහන්සේනෙ වෙයි. තන් වහන්සේ අර අමු වැල් රසකින්ද වැල් බිඳගන යන්ඩ තිබුණ කඩාගෙන යන්ඩ තිබුණන නමුත් උන්හන්සේ කල්පනා කළා රසගින්දවැල් කඩාගෙන බිඳගෙන ගිහින් ජීවත් වෙලා ඉන්නවට වඩා. ඇවචට පක්තිවෙන්නේ නැතුව වහසය කරලා. සුගතිය නිවන ශාක්ෂාත් කර ගැනීම මට වටිනවා. සංසාරයේ අප්‍රමාණුවත් මේ වැනි ගිනිවලට හස වෙලාබි දුක්වන්දා. එනිසා මේ රසකින්දවැැල් මම දිවිහිමීන්වත්. නැ කියල අ දිිෂ්ඨාන කරගෙන උන් වහන්සේද විදරසන වඩලා සෞකෙලෙස් නසා අරිහත්වයට පත්ව වුණ. අරිහත්වයට පත්වීමත් ලැවුගින්නින් දැවීමත් උන් වහන්සේගේ පිරිනිිවීමත් එකම මොහොතක සිද්ද වුණා. උන්වහන්සේ අරහත්තුයට පත්වල අමාමහ නිවන ශාක්ෂාත් කළා. තිේස්වාමින් වහන්සේ පිරිුවන් පෑව. උන්වහසේ අවසානිඋ වහන්සේගේ ශ්‍රී දේහය දීග භානක අභේසාවාමීන් වහන්සේ ඇතුළු පන්සීයක් ශිෂ්‍යයන් වහන්සේල දුටුව. දකල ඒ බස්මාවසේෂ ශ්‍රීධාතුන් වහන්සේලා නිදන් කරලා චෛතරාජයන් වහන්සේ නමක් වසයෙන් පින්වත්න වැඳුම් පිදුම් කරන්න කළ උන්වහන්සේ පල කලා. තු බලන්න කොවිතරන්නං වටිනා විදිහට ජීවිත පරිතයාගින් උන්වහන්සේ සීලය ආරක්ෂා කලාද. එනිසා පිසිික්ෂාව ඉතා ගෞරවෙන් ආරක්ෂා කරන්නට ජීවිත පරිත්‍යයාගෙන් කටයුතු කළ යුතුයි. කිිකීව අණ්ඩං චමරීව බාලදිං පියංව පුත්තං ලයනංව ඒකං. තත් ඒවසීලං අනුරක්ක මානා සුපේසලාහෝත සදා සගහර වූ. කිකීව අණඩං චමරීව බාලදිින්. කිීව අඩං අණඩං කෙලකන්න බිජුව බිතරය. කියරල මව බිත්තරය යම්සේද රකින්න දිවි පරිදුවට තියලා. චමරීව වාලදිං. ඒවගේම සෙමරමවා තමන්ගේ වලිගේ ආරක්ෂා කරගන්නවා ජීවිතය පරදුවට තියලා. ඒවගේ පියංව පුත්තං එක පුත්‍රයකවන්න මවක් යම්සේ තමන්ගේ පුත්‍රයා දිවිවමියෙන් ආරක්ෂා කරනවාද.ඒවගේම නායනංව ඒකං එක ඇසක් ඇතියෙකු එක ඇසක් අන්දයි? එකහැන් ලොය දකින. ඒක ඇසක් ඇති පුද්ගලයා ඒ ඇස යම්සේ ආරක්ෂා කරනවද. තත් හේවසීලං අනුරක්මාන ඒ විදිහටම අර කියපු උපමාවාගේ තමං සීලය හොඳින් ආරක්ෂාකට යුතුයි බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලා වැනි. ඒ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා. ගරුකට යුතුයි සීලේට ගරු සම්පන්නවිය යුතුයි කියනක මේ යුතුම් ගාතාරාත්නයෙන් පින්වත්නී සඳහංග පවතිනවා. එනිසා ලෝතුරා තතාගත අපේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ. අනු දැන වදහල මේ වටිනා නාතකරන ධරමය අපේ ජීවිතය මැනවින් ආරක්ෂා කරගෙන. ඒ නාතකන ධරමය තුළින් අපේ ජීවිතේ සුරක්ෂිත භාවයට පත්කර ගනිමින් බුදුරජාණන් වහන්සේගේ. මියතුම් සම්බුද්ධ ශාසන ධරමය තුළින් සැනසීම ලබන්ට ඔබා අප හැමග නාටමමේ උතුම් නාතකන ධරමය ඉස්මරණින්ය ධරමයක් බවට පත්කර ගන්ට මියතුම් ධර්මය හීතුවේවාකෙන අදහස ඇතිකරගන්නට ඕනි. එතකොට පින්වත්න්නේ උතුම් නාතකන ධරමය. බුදුරජාණන් වහන්සේ වදාලම වටිනා නාතකන ධරමයක්න් අපේ ජීවිතය අත්දක් එනකුට තමන්ගේ සිල්ලුවත් බවගැන්නන කල්පනා කරනකුට තමන්ට ආත්මා බිමානයත් ශික්ෂා ධරමියයක් පිළිබඳුව ප්‍රීතියක්ත් උපදවාගෙන පස්සන්දිහට පත්වෙලා සිද සංසුම් කරගෙන සමති විදසුන් වඩා. අරිහත්වෙන් අමාමහා නිර්වාන ධාතුව ශාක්ෂත් කර ගණ්ඩ ලැබෙනවා. එසේ නම්මි උතුම් ධරමානු ශාසනාව ඔබ හැමදිනාට දරමාව බොහෝධිය පිණිස වේවා යන අදහසින් වටිනා ධරමදානමය පින්කමකට සම්බන්ධවෙමින්. බොහෝ පිරිසක් වටිනා කොසල ධරමයන් උපදවදත්තයි එසියලූම දායකත්වය දැරු හැම දෙදිනාටමත් මෙලව යහපත පරලුව සුගතිය. සාාන්ත නිවංසුව පිණිසවේවා කෙලපි මෛත්‍රයෙන් පුුණ්‍ය අනුමෝදනා කරනවා. එවගේ අපගේ ජන්මදිනය සහිපත් කරන දවසේ මාගේ නිවුන් සහෝදරිය ධමියන්ති සිල්ලවා උපාසිකාවටත් එවගේ මාගේ මෞපියන් වහන්සේ ලබන නාගුඩ පඥ්ඥාලෝක සාමින් වහන්සේටත් නාගොඩු විසුද්ධිනාන්දා සිල්මේණින් වහන්සේටත් මේ පුුණ්‍යෙ ධරමයන් අත්වේවා එහැම දෙනාද නිදුක්වේවා නිරෝගිවේවා කෙළමම් මෛත්‍රයෙෙන්. සිද සට්ටහාචබුම් මට්ටා දේවානාග මහිද්දිකා පු්ඥන්තංගනුමූදිතුවා චිරංරක්කන්තුළුකසාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු තුවං සදා ධර්මස්්‍රවනානි සංසකුසලබලින් අම සැපත් සැලසේව සාධෝසාධෝසාෝ. එමතුම් ධර්මානු ශාසනාවසිදු කළේ විශුද්ධිමග්‍ය ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාත්‍රෝධූරීෙන් හම්බන්තුට වෙහිරගළ ආරන්නේ සේනාසනයේ සහ කළුතර නාගුට ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උබය සේනාසනාධිපති විචිත්‍ර භානක කම්මට්ා නාආචාරය. ආචාර්ය පූජනීය නාගුඩ සද්දාලෝක ස්වාමීන්ත්‍රණන් වහන්සේ. එම ධර්මදේශනාව සන්තු තැතිියකෝ ැට්පටියක් ඔබට ලාගන්ට පුුවන් කතා කරන්න බිඳුව අයි එකයිකයි තිහයි හත්සය දහය යසු දෙක දුරකතනාකට. ඔබට ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අශ්‍යනම් කතා කරන්න බිදුව අයිකයකයි දෙකයි හැටනවයයි හැත්ත එකයි හත ිහදුර කතනන්කට ඔබට තෙරුවන් සරණයි.